බොහොම ස්තුතියි මොහොමත්ම ලස්සනට ඒ ගීතය ගායනා කරනකොට අයියා අපිට දැනෙන්නේ අපි කොච්චර වාසනාවන්ත වුණාද අයියා අපි ඉස්කෝලේ යන කාලේ දැක්කේ ඒ ජීවිතේ හිතුවේ නෑ දෛවෝපගත සිද්ධි කරන්න මෙමෙනි දියක් සිද්ධ වෙයි කියලා ඉන්ටර්වයුව කරන්න හම්බි ඔව් එදා නිහාන එක්දම 70 ගණන් වල මෙම ගීතේ ගායනා කරේ එදා කිව්ව එකමයි එදා කිව්වෙත් ඒ හඳ ඒ විදිහ ඒ ශෘතිය ඒ හැම දෙයක්ම ඒ ගැන කතා කරන්න දෙයක් නැත නේද අයිය එහෙමයි ඒ කියන්නේ ගායකෙක් කියන්නේ එකයි මම නෙමේ එවරන් උනත් තව ගායකෙක් උනත් කවුරු උනත් ගායකයා කියලා තෝරගන්න ඕනේ එහෙමයි ඒ කියන්නේ ගායකයා දැන් සින්දුවක් කියන්න යනකොට කාගෙරි සින්දුවක් කියලා එන්නේ නමුත් දැන් කාගෙරි සින්දුවක් කියලා එන්නේ ඒකම කර කර ඉන්නකොට ගායකේ ඒකම කර කර ඉන්නකොට වෙන්නේ ඒ ආර ඒ විදිය ඒ කියන දේ ඒ වගේම හැමෝටම පේනවා ඉතින් හරි ෂෝ නමුත් අලුත් සින්දුවක් හදලා දීපු ගමන් වෙනම එක්කෙනෙක් එහෙම වෙච්චා උදාහරණ දෙන්න නංග වලින් කියන්න ඕනේ ආපු කට්ටිය දන්නවා ඉතින් එහෙම වෙච්චා ඉතින් ඒක නිසා ඒ කාගෙරි ගීතයක් කියන්නේ එළියට ආපු දාලා ඉඳලා පටන් ගන්න ඕනේ තරංගයේ දිනවා හරි නොදිනවා හරි තරංගය වෙනකොට එයාගේ ගීතත් ඉවර කරලා එයාගේ නිර්මාණයක් බිහි කරගෙන එයා එන්න දැන ගන්න ඕනේ එයා ආපුවම කවදාවත් වරදින්නේ නැහැ අනිවාර්යයෙන්ම ඒක පැවැත්මක් තියෙන පැවැත්ම කියන්නේ ඔය වචන දෙකයිනේ ඔය දෙක එකක් නෙවෙන්නේ ඔය ළඟම තියෙන එකක් වෙලා තියෙන ඔය දෙක පැවැතුම නැවතුම එක්ක පැවතුම එක්ක නැවතුම පැවතුම ඕන නම් පැවතුමට ගැළපෙන වැඩ කරන්න ඕන නැවතුම ඕන නම් කීයක් හරි හම්බ කරලා මොකක් හරි කරලා ටිකක් කල් ඉන්න පුළුවන් එච්චරයි මේ නේද කාන්චනා කියන්නේ මම බුද්ධියට විශේෂයෙන් මේක කියන්න ඕනේ මේ කතාව ඇස්සේ මොකද ඕනම කෙනෙක් දැන් ඔයාගේ ගෙදරට හොඳ යාළුවෙක් ආවොත් ඔයාගේ කියන්නේ දැන් පණ වගේ යාළුවෙක් ආවොත් දැන් වර්ණන් කියන්නේ අපේ ගෙදර ආව කියලා මගේ හොඳම යාළුවානේ ඉතින් එහෙම ආවත් ඉතින් යාළුව මාසයක් ඉඳී නැත්නම් දෙකක් ඉඳී අවුරුද්දක් ඉඳී ඉල යන්න ඕනේ ආ විසිට අමුත්තෙක් ඒ වගේ නියන් දන්නේ නැති කෙනෙක් ආවොත් විසිට ගන්න බව දන්න කෙනෙක් කියලා ටිකක් අපහැරෙන්නත් පැයකින් යනවා දෙකකින් යනවා දවසකින් යනවා දවස දෙකකින් තුනකින් යනවා ඒ වගේ ඒ වගේ අනුන්ගේ සින්දු ගෙන ආයෙත් වෙන්නේ ඒ ටිකම තමයි ඒ මොකද අනුන්ගේ සින්දු ගාගෙන ආපහු ටික කාලයක් ඉඳලා යනවා විසිට කෙනෙක් ඔව් විසිට කෙනෙක් ඒ කියන්නේ අර දැන් මියගිය පුද්ගලයෙක්ගේ සින්දුවක් නะ මියගිය කෙනාව ආයි නැගිටවන්න එයා ඉදිරිපත් වෙනවා නඩුවකට පෙරක දූරුවක් ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙලා අරමිනිය වරන්දු වෙනවා සමා වෙන්න අයියේ ඩුබායි වලින් ජගත් මාත්‍ය ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා ජගත් මාත්‍යා කොහමද කොහමද වර්ධන් නැහැ හොඳින් ඉන්න ඔබතුමාලාට කොහමද අපි ඉතින් හොඳින් ඉන්නවා ලංකාවේ කොහෙද ජගත් මාත්‍යා ඔබ මම නම් ඇවිල්ලා පිළියන්දන අද කොහමද කොළඹ ටෙලිවිෂන් නාලිකාවේ හතරස් වැඩසටහන මොකද මම මේ වැඩසටහන හැමදාම වගේ නරඹනවා ඔව් මොකද මගේ පියදම ගායකයෙක් තමයි ඇවිල්ලා ඉන්නේ ඊට පස්සේ කෝල් එකක් ගන්න හිතුවානේ ඔයාගේ සින්දු මේක කවුද නිහාල් ලෙස මාත්‍යාගේ සින්දු මම අහන්නේ 1970 ගණන් වල වගේ ඉඳලා පැරණි රසිකෙක් නේද පැරණි රසිකෙක් මොකද මං මේ හරි ආසාර නිහාල් ලෙස මාත්‍යාගේ සින්දුව තිබ්බා ඉස්සර බිම් තැන්නේ වැඩි රජවරු උන්නේ කොණ්ඩේ දිගට වවලා කියලා ඔව් වැඩි රජා මෙතන ඉන්නවා ගණිත් කියලා කියපු ඕරල් වෙනවා හරි මම කොණ්ඩේ වවලා නෑ ඉතින් බුද්ධික මහත්තයා කොහොමද ඉන්නේ හොඳයි ගිය සතියේ අපි නිහල්ලා එනවා කියලා පූර්ණ ප්‍රචාර දැන්වීමක් කරා ඔබ ඒ සවන් දුන්නාද මට අනිවාර්යයෙන් මට පොඩි ආරංචියක් ආවා ඒකනේ නේද එහෙනම් හොඳයි නේද ඉතින් ජගත් මාත්මයා ගොඩක් ස්තුති කතා කරාට ඉතින් ඔයා ආසයි සින්දු තමයි නේද ඔගලංගේ ඔය සංගීතය ඔගලංගේ කරන වැඩසටහන චිරත් කාලයක් පළබෙන වැජිබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි ගොඩක් ස්තුතියි ඒ වගේම ජගත් මාත්‍යා මතක තියාගන්න ඔබට දැන් යන්න දෙනවා හයි ටෙක්නොලොජි එකට ඒ හින්දා මතක තියාගන්න අපේ සැටලයිට් එක හරහා අපිව දකින්නට හිටියේ නැත්නම් කෙලින්ම අපි ඉන්න තැනක් තියෙනවා තැන් දෙකක් තියෙන එකක් තමයි www.colombotelevision.lk එහෙම නැත්නම් colombo television app එක ඩවුන්ලෝඩ් කරගන්න ජගත් මාත්‍යා පැහැදිලිද ඔව් පැහැදිලි රයිට් බොහොම ස්තුතියි එහෙමනම් අයියේ පරණ රසිකෙක් වුණා කතා කරා ඩුබායි වර්ණන් අයියේ ඔබතුමාට ආරාධනය කරන ඔබේ කඩුපුල් මල නැවත වතාවක් ඒ සුවඳ අපිට දෙන්නට මේ ගීතය රචනා කරේ කවුද අයියේ සංගීතවත් කරේ කවුද මෙම ගීතය ක්ලැරන්ස් විජේවර්ධනන්ගේ නිර්මාණයක් පදමාලා සහ තනු නිර්මාණ සියල්ල හොඳයි අපි B+ සංගීතයට
paru velda hati pina, beluwa iha lure, masih pe endi giamu, upane sina sule, paru velda hati pina, beluwa iha lure, masih pe endi giamu. Aye, boh melasan gitu, gaya nak kenapa tu? Oh, pranandu matmya Saudi yang katakan ni, aibowan, aibowan pranandu matmya, dura katanya, emang tuh wisan diuna. Aye, make gitu dek kocirakal ya kena wad. Make Sing Lanka, itu nevinin. Kerap keset pada itu gaya negeri. Koi kali. Hatta dunia bagi. Egi itu ayer bahasa naga kita dunia ni tadi. Ayer kita kalaji itu. Semuanya lah tebi ayer. Biaya lagi. Kanchana itu tuh ini gamar udah mewasan tuh malah zaman ini budget pada ini dah. Mana kerana dikasih ini lah. Ah ini. Kuwait tuh ling gamini matmya aibuan. Abu tuh mau bawa mat badrin beli kan gamini matmya. Aibuan. Hai Bowan, kau mana kami ni mat mea? Hendai, ya game apa? Nihal lah iya tak, bukan iya tak, tewa game mara. Kancana nangira, family sini sini dengan mai Bowan kita pilih kan lewat. Hai Bowan, hello. Oh, eh no, mangi tanah TV ke sahde adukar lah, me katakan hari dulu katena marga usse pamana katakan aku betul. Apa sah, api degol le boh mal asalnya pilih sendal ni datenya tak kiat itu beno. Mangi, mangi biar tu mungkin gahir silpe sama nihal lah ya, evang beran lah ya. Dakin le lebih macam satu tuh. Evang tu mungkin kita agak tu kalau ini mungkin sindu sama nihal lah ya, kiri, amma ke. Sandosai. Oh, mungkin asal kerana sindu sama ikan. Wah, kuhida langkah kuhida. Ini dakinnya lebih mungkin orang satu lagi. Satu lagi. Hah? Yang lain pasti akan obi. Langkah yang kuhida? Macam ni. Langkah yang kuhida. Mam, langkah yang luar, mahan luar. Luar eh, ah, baik ni. Oh. Emang, obat gula kristuti, deng thabat toba asa kena gita tamai. Niyal lah ya gaya nak keran sudah nang wan ni. Niyal lah ya kuih tulen dulu. Oh, kian. Sanjuna ada, iya. Api itu pergi bela waktu mana? Ekor perik sekiranya kita dengar tak? Hanya kita tiba naik gudak kaya katakan gudak kaya gol. Gana itu baru ya. I think aye.
මම ඔය කාංචනාගේ නාහයිට දැන් මේ මොකද වසන්ත මල්ලි මේ මිස්ට්‍රික් වදින්නේ හරීමේ නෑ මොකද ප්‍රශ්නයක් නෑ නේද නෑ නෑ ඔයා පරිසමට ඉන්න මොකද මේ වැඩේ සිං කරන්න තියෙනවා කොහොමද සින්දු කියනකොට සද්ද මැද්දෙන ඉන්න මෙන්න නෑ අර ඩොම් ස්ට්‍රෝලිං එක එනකොට සමහරක් වෙලාවට මූණ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වන්න නේද මේ පැත්තේ තව සිම්බල් එකක්වත් තියෙනවා කියලා ගැහුවොත් එහෙම ඔයාගේ මූණ පොඩ්ඩක් මෙහාට වෙන්න කමන්නේ ඔව් පොඩ්ඩක් හරි එනකොට කියන්න මම පොඩ්ඩක් මෙහාට වෙන්න සෞදි වලින් අපේ හිතවතියක් කතා කරනවා අයිබෝවන් හිතවතෙක් අයිබෝවන් හිතවතියක් නැමේ හිතවතෙක් අයිබෝවන් නෑ අපි මේ 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 නම සඳහන් කරන්න පුතුමා මගේ නම ප්‍රියශාන්ත ප්‍රියශාන්ත මහත්මයා මේකයි කතාව ඇතුලේ නංගි කෙනෙක් තමයි මේ මේ MCR එකේ ඉඳන් මට පණිවිඩය කියන්නේ ඒ නංගි කතා කරන්නේ ෆෝන් එකට ඇහෙන්න විතරයි මට ඇහෙන්නේ නෑ ඉතින් ඒක ඇතුළේ ප්‍රශ්නේ මම වැඩසටහන එනකොටත් ඒ නංගි නිකන් නංගිට හයියෙන් කතා කරන්න කිව්වොත් කොච්චර කිව්වත් නංගි හිමීටම තමයි කතා කරන්නේ ප්‍රියශාන්ත මහත්මයා මේකයි මෙතන ප්‍රශ්නේ අයිබෝවන් අයිබෝවන් ලංකාවේ කොහෙද ඔබතුමා මම ලංකාවේ අම්බලන්කොට අද කොහොමද හතරස් වැඩසටහන වර්ණවත් වෙලා තියෙන විදිය කියන්නකෝ බලන්න ඇත්තම කියනවාද ඔබතුමාගේ මේ වැඩසටහන මම හැම සිකුරාදාකම වැඩඇරලා ඉන්නවා බලනවා මේ අද ගොඩක් ලස්සනයි වැඩසටහන මොකද නියාල් නෙල්සන් මහත්තයා කියනවා අද ලංකාවේ ඉන්න අපේ ද ගායකයෙක් මේ ඒ වගේම මම වෙනුත් ඇත්තටම කියනවා ඉතින් සන්තෝෂයි අපිට ලංකාවේ කියලා බලන්න තියෙන එක චැනල් කොළඹ ටීවී එක විතරයි අපේ කාලේ දිවිගෙන යනවා ඉතින් ආසාවෙන් බලාගෙන ඉන්න ඔබතුමාගේ වැඩසටහන බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි නියාල්ලේ වචනයක් කතා කරන්න යාළුවත් එක්ක ඔව් මෙහෙමයි ඉතින් රසික වැඩියට තමන්ගේ ගමේ ඉඳලා පිටරටකට ගිහිල්ලා ඒ පිටරට ඉඳන් යලිත් රසික වැඩියට ශිල්පියෙක් අමතනකොට ඇත්තම මේ ශිල්පියාට ලොකු සතුටක් දැනෙනවා ඒ කියන්නේ කියලා නිම කරන්න බෑ ඒක කොච්චරද කියලා කියන්න බෑ ඉතින් ඒ සතුට අපි ලබනවා වගේම ඔවුනුත් ලබනවා ඉතින් ඔවුන්ට අපි ආශිර්වාද කරනවා මේ රටේ කීර්තිය තියාගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන බොහොම ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් විදියට නැවත ලංකාවට පැමිණිච්ච දාකට අපිව හම්බ වෙන්න කියලා. හොඳයි මං හිතන්නේ ඔබතුමාට ප්‍රමාණවත් වෙන්නට ඇති නියාල්ලාගේ වචන කිහිපය. අපිට මුංචි විරාමයට යන්න සිද්ධ වෙලා තියෙනවා මේ කාංචනා නංගි විරාමයට යන්න කලින් ලස්සන ගීතයක් ඕනේ අපිට ඔබෙන්. අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හැකි